ඉතින් අර පසුගිය කාලේ අස්ථාවර තත්ත්වයක් තිබිලා ඉන් පස්සේ දැන් යම් කිසි ආකාරයක ස්ථාවරත්වයක් ඇති කිරීමට රජයට පුළුවන් වෙලා තියෙනවා මෙතනදී ආරක්ෂක අමාත්‍යාංශයටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයටත් විශාල වගකීමක් පැවරිලා තියෙනවා ඉතින් ඒ වගකීමට අනුව අපි අපේ රාජකාරිය කරනවා ඉතින් යම් කිසි ස්ථාවර තත්වයකට මඟ පෑදෙමින් සිටින අවස්ථාවක එයට ඉඩ නොදී විරෝධතා පවත්වනවා නම් පෙළපාලි යනවා නම් මහජනතාවට අවහිර කරනවා නම් ඒ ගැන ක්‍රියා කරන්න නීතිමය ප්‍රතිපාදන අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලත් නීති පද්ධතිය තුලත් තියෙනවා ඒ අනුව පොලිසිය සම්පූර්ණයෙන්ම ක්‍රියා කරනවා පොලිසියට අවශ්‍ය වුණොත් සහාය දීම සඳහා ආරක්ෂක හමුදාත් ඒ සඳහා සූදානමින් ඉන්නවා ඊළඟට මෙතනදී කෙනෙක් අහන්න පුළුවන් ඇයි පෙළපාලියකට එන්න බැරි ඇයි උද්ඝෝෂණ වලට එන්න බැරි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ උද්ඝෝෂණ කරන්න පුළුවන් රැස්වීම් තියන්න පුළුවන් නමුත් නීති පද්ධතියට අනුව ඒ රැස්වීම් සඳහා කලින් අවසර ගත යුතුයි ශබ්ද විකාශන යන්ත්‍ර ගමක පන්සලක උත්සවයකට වුණත් ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමට නම් ඒ ප්‍රදේශයේ අයිති පොලිසියෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතුයි ඒවා මේ රටේ දශක ගණනාවක් තිස්සේ තිබිච්ච නීතිය ඒ නීතිය ඒ අයුරින් පවත්වාගෙන ගත යුතුයි මොකද හැම කෙනෙක්ම කැමති නැහැ තමන්ගේ ජීවිතය අඩාල වෙන විදියට ඒ අයගේ එදිනෙදා කටයුතු කරගෙන යාම අඩාල වෙන විදියට ඒ වගේ දේවල් තියෙනකොට ඉතින් ඒක නිසා ඒ සියල්ල සලකා බල්ල තමයි පොලිසියෙන් ඒ අවසර ලබා දෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන අංශය අවසර ලබා දෙන්නේ සියල්ලම ගැන සලකලා බලලා ඉතින් ඒ නිසා ඒ සඳහා ඉල්ලීම් කළ යුතුයි ඒ ඉල්ලීම් වලට පොලිසියෙන් සාවධානව ඇහුම්කන් දීලා නිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා එහෙම නැතිව එකපාරට ඇතිවෙන උද්ඝෝෂණ පෙළපාලි වලට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන්න පොලිසියට යුතුකමක් තියෙනවා රාජකාරියක් තියෙනවා ඒ යුතුකම සහ රාජකාරිය ඉටු කිරීමට පොලිසිය බැඳිලා සිටිනවා